සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි ඔබ සියලු දෙනාම මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණහන්නටයි අද මේ දේශනාවේ දායකත්වයේ ගැන කටයුතු කරන්නේ ඊතාම ශ්‍රද්ධාවෙන් ඌරාපොළ මීවිටි ගම්මන අංක 9 B ලිපිනේ පදිංචි කාන්ති වික්‍රමසිංහ මහත්මිය සමන්ත පෙරේරා මහත්මා දේශිනී මේදිනී කියන දියණිවරු දිනේෂ් ඉන්දික කාලිංග සුරේෂ් කියන බෑනාවරු දුලින්සා මෙතුලි ඩයස් කියන සහ සදෙව් යුහස් සමරතුංග කියන මිනිබිරිය මුණුබුරා ඇතුළු ඒ දරුවන් ප්‍රධාන පින්වත් පිරිස ඒ ඇත්තන්ට ධර්මදේශනාව අවසානයේ අපි පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය පින්වත්නි මේ සසර ඊටාම බිහිසුණුයි භයංකාරයි අනතුරු සහිතයි මේ සසර අනතුරු සහිත බව අපට සංවේදී වෙන්නේ ඒකට හේතුව බුද්ධෝත්පාද කාලයක හරයාත්මක කතාව ජීවිතයට එකතු වෙන්න සාංශාරික හුරුවක් තියෙන්න ඕන. ඒතර මේ ධර්මයට එන්නේ නැහැ කියලා අපි AI කෙරෙහි පටිඝ සම්පයුක්ත අදහසක් ඇති කරගන්න එක නරකයි. ඒකෙන් අපේ හිතමයි කැළඹෙන්නේ. ඒකට හේතුව තමයි ඔවුන්ට සාංශාරික හුරුවක් නැහැ ධර්මයේ පාවිච්චි කිරීම ධර්මයේ ඇසුරු කිරීම සම්බන්ධව. ඒ බඳු හුරුවක් හදලා දෙන්න කල්යාණ මිත්‍රයෙක් වෙන්න අනුකම්පා කරන්න මේ බඳු අයට. ඒ නිසා මේ ජීවිතය තුළදී අවබෝධය කරා යන්න ලැබෙන්නේ ඒක සාංශාරික වශයෙන් පවා පිළිවෙත්වල යම් සම්පූර්ණ වීමක් යම් කිසි පිරීමක් තියෙන ශ්‍රාවකයෙකුට විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ පණිවිඩය තුළ ක්‍රමානුකූලව ගොඩනැගෙනකොට එබඳු ගොඩනැගෙන ශ්‍රාවකයෙකුට භාග්‍යවතුන් වහන්සේ වදාළ පණිවිඩය ඔස්සේ ජීවිතේ විමසන්ට හුරුවක් කැමැත්තක් උවමනාවක් තියෙන්න ඕන. එබඳු හුරුවක් කැමැත්තක් උවමනාවක් තියෙන ශ්‍රාවකයෙකුට මේ ජීවිතය තුළදීම අවබෝධය කරා අපට යන්න පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේගේ පණිවිඩය තුළින් අපට පැහැදිලි කරන ධර්මානුශාසනාව පැහැදිලි කරන විග්‍රහය දැන් මේ වෙලාවේ ඔබේ ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරන්න. හෙට නෙමෙයි, ලබන සතියේ නෙමෙයි, ලබන අවුරුද්දේ නෙමෙයි, වැඩ ටික ඉවරුණාම නෙමෙයි. මේ වෙලාවේ කොහොමද මම මේ ධර්මයත් එක්ක එකතු වෙන්නේ කියන ස්වභාවයට කිට්ටු වෙන්නේ. ඒක තමයි අප්‍රමාදේ කියලා අපි නිතර නිතර ධර්මයේ කියන්නේ. අප්‍රමාදේ. අප්‍රමාදී ශ්‍රාවකෙක් මේ මොහොත තුලයි ධර්මයේ සමග එකතු වෙන්න උත්සාහ කරන්නේ. ඒ අප්‍රමාදී ශ්‍රාවකයෙකුට ධර්මයේ ප්‍රතිඵල ප්‍රායෝගිකව ගොඩනගා ගන්න පුළුවන්. අද මේ දේශනාවට මාතෘකාවක් හැටියට ලැබිලා තියෙන්නේ කය ලෙඩ වුණත් සිත ලෙඩ නොවි තබා ගන්න ආකාරය පහදා දෙමින් සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් නකුල පිතාට කළ ධර්මදේශනාව සිද්ධ කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා.
කය ලෙඩ වුණාට කමක් නැහැ හිත ලෙඩ කරගන්න එපා කියන පරයයන් අපි මේ දේශනාව පිළිබඳ විග්‍රහයන් කීපයක් කළා නකුල පිතූ සූත්‍රයෙන් ඒ නිසා මේ දේශනාව නැවත නැවත ප්‍රඥානාලිකාවිනුත් කාලාන්තරයක් අහන්න ලැබුණා ඒක නරක නැහැ ඒක ඉතාම වැදගත් අවස්ථාවක් දැන් මෙතනදී අපි කමක් නැහැ දැන් මේ නකුල පිතූ සූත්‍රයක්ම ඇසුරු කරගෙන අපි දේශනාව සිද්ධ කරනවා ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ නකුල පිතාට කළ දේශනාව නෙමෙයි මේකේ තියෙන්නේ. නමුත් නකුල පිතූ නමින් සූත්‍ර කීපයක් ත්‍රිපිටකයේ තුල දකින්න ලැබෙන නිසා ඒ නකුල පිතාටම කරපු විග්‍රහයක් නිසා මේ දේශනාවත් හරයාත්මක වැදගත්කමක් තියෙනවා. මොකද කය ලෙඩවීම සහ සිත ලෙඩවීම කියලා මාතෘකාවට දාලා තියෙනවා මේ පින්නතුන් කය ලෙඩ වෙනවා කියන එක අරුමයක් නැහැ. කය කොහොමත් ලෙඩ වෙනවා. රෝගයන්ට ආයතනයක් තමයි මේ කය කියලා කියන්නේ. ඉතින් මේක ලෙඩ නොවෙනවා නම් තමයි පුදුමේ. ලෙඩ වෙන එක ගැන අමුතුවෙන් පුදුම වෙන්න එපා. මේ කය ලෙඩ වෙනවා කියන එක ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. කය ලෙඩ වෙනවා කියන එක. හැබැයි කය ලෙඩ වෙනවා කියන එක විඩාවක් පීඩාවක්. ඒක ඇත්ත. නමුත් කය ලෙඩ වෙනකොට හිතත් ලෙඩ වෙන්න ගියොත් එහෙම එතන අර්බුද දෙකක් පැන නගිනවා. අර්බුද දෙකක් පැන නගින එකක් කායික පීඩාව අනිත් එක මානසික පීඩාව. එතකොට මේ தත්ත්වය අවම කරගන්න කෙනෙකුට කය ලෙඩවීම සාමාන්‍ය தත්ත්වයක් නම් ඒ සාමාන්‍ය කායික රෝගී වීම අභිභව අපිට කටයුතු කරන්නත් බැරි නම් සාංශාරික සත්වේකට කය ලෙඩ වෙනවා කියන එක ඉක්මවා ගිහින් කය ලෙඩ නොවීන தත්වයකට හදා ගන්නත් බැරි නම් ඉබඳු தත්වයකට යන විදිහක් ගැන අපි දන්නෙත් නැත්තම් කය ලෙඩ වුණාට කමක් නැහැ. දැන් අපිට ඒකට විසඳුමක් නැහෙනේ. ඒ නිසා දැන් බෙහෙත් හේත් කොච්චර ගත්තත් කෙනෙක් කියන්න පුළුවන් විසඳුම තමයි බෙහෙත් ගන්න එක කියලා. නෑ බෙහෙත් ගත්තත් කය ලෙඩවීම කියන ස්වභාවයට ස්ථිර විකල්පයක් නැහැ. බෙහෙත් වලින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න අමාරුයි. ස්වල්ප වශයෙන් මේ කය ලෙඩවීමට යම් යම් විකල්ප ක්‍රම බටහිර බෙහෙත් හේත් ක්‍රම ප්‍රතිකාර හරහා තියෙනවා. නමුත් මේ කය ලෙඩවීමේ උත්සන්න අවස්ථාවට ප්‍රතිකාර හන් නැති අවස්ථාවක් තියෙනවා. එතකොට ඒක තමයි මේ ව්‍යාධිපි දුක්ඛෝ කියලා කියන්නේ. ජරාපි දුක්ඛං කියලා ධර්මයේ පැහැදිලි වෙන්නේ. එතකොට මේක ආවේනික තත්ත්වයක්. සාංසාරික උපන් සත්‍යයට මේ තත්ත්වෙන් නිදහස් වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. මේක සාංසාරික සත්‍යයකට ආවේනික රිද්මයක්. හැබැයි මේ තත්ත්වයේ තුල බුදුරජාණන් වහන්සේ අපට වදාලා කය ලෙඩ දැන් බුදුන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ශක්තිමත් වෙනකොට බුද්ධ ශාසනය තුල පිළිවෙත් පුරන්න ප්‍රතිපදාවට පිවිසෙනකොට ඒ අයත් ලෙඩ වෙනවා. ඒ අය ලෙඩ නොවී ඉන්නවා නෙමෙයි. දැන් ජරා මරණ දුකට විකල්පයක් විදියට තමයි අපි පිළිවෙතකට බැහැගන්නේ. එතකොට පිළිවෙතට බැහැගත්තාම ජරා මරණ දුකට විකල්පයක් විදියට බැහැගත්තාම ජරාවටපත් වෙන්නේ නැද්ද? ලෙඩ වෙන්නේ නැද්ද? මරණයටපත් වෙන්නේ නැද්ද? ජරා මරණ දුකට එයා තව දුරටත් ගොඩ නැගෙන්නේ නැද්ද? එකතු වෙන්නේ නැද්ද? කෙනෙක් අහන්න පුළුවන්. නැහැ. ජරා මරණ දුක කියන ස්වභාවයට එයා එකතු වෙනවා. හැබැයි ජරාවට මරණයටපත් වීම තුල අනාථ භාවයක්, අසරණ භාවයක් නැහැ. එයාට අර කය ලෙඩ වුණාම හිත ලෙඩ නොවෙන මට්ටමට එයා ප්‍රතිපදාව තුලින් ශක්තිමත් වෙනකොට එයාගේ හිත හැදෙනවා. එතකොට හිත ලෙඩවීම සහ කය ලෙඩවීම කියන්නේ දෙපැත්තක් මේ දෙකෙන්ම සාමාන්‍ය අසෘතවත් පෘථග්ජනයෙක් පීඩාවට පත් වෙනවා. හැබැයි අවබෝධයේ කරා ගොඩ නැගෙනකොට එයාගේ කය වෙනද වගේම ලෙඩ වෙනවා ඒක නවතින්නේ නැහැ. හැබැයි එයාගේ හිත කවදාවත් ලෙඩ වෙන්නේ නැහැ. ලෙඩ නොවුණු සුවපත් හිතක් තියෙනවා. වියපත් කයක් තියෙනවා කියන එක රහතන් වහන්සේටත් තියෙනවා. හැබැයි වියපත් සිතක් විඩාවට පත්වෙච්ච සිතක් රෝගී වෙච්ච සිතක් කෙලෙසුන්ගෙන් ජරාවට පත්වෙච්ච සිතක් එබඳු උත්තමයෙක් තුළ දකින්ට ලැබෙන්නේ නෑ. එනිසා අපි කියන්නේ කය ලෙඩ වුණාට කමක් නෑ හිත ලෙඩ කරගන්න එපා කියලයි. කෙලෙසුන්ගෙන් හිත විඩාවට පත්වලා රෝගී වෙන්න පුළුවන්. ඒ නිසා කය රෝගී වෙද්දී හිත රෝගී නොවීම පිණිස වග බලා ගන්නට බුදුරජාණන් වහන්සේ අපට පිළිවෙත් පැහැදිලි කරලා තියෙනවා. මේ පිළිවෙත් තුළ ශක්තිමත් වෙනකොට කය ලෙඩවීම තුළ උපේක්ෂාවකට පත්වලා ඉන්න පුළුවන්. ඒ උපේක්ෂාව තහවුරු කරන්නේ ධර්මයේ තුළ ඉන්න ශ්‍රාවකයා අපායගාමී වෙන්නේ නැහැ. සතර අපායට වැටෙන්නේ නැහැ. ඒ නිසා යා ලෙඩ වෙලා එයාට සිදුවිය හැකි උච්චතම හානිය තමයි මේ කය අතහරින්න වෙන එක. සිද්ධ විය හැකි ඉහළම හානිය
මේකයි අතහරින්න වෙන එක කමක් නෑ මේකයි අතහරින්න වුණත් මොකද එයා දන්නවා උස්සගෙන ඉන්න බරක් බිම තිබ්බා වගේ එයා සුගතිය යනවා කියන එක ස්ථාවරයි ඒ ස්ථාවර භාවයට හිත හැදුවේ ධර්මය ධර්මයේ ඒ පුද්ගලයා තුල ස්ථාවර භාවයේ හදපු නිසා එයාට පිළිසරණක් තියෙනවා එයා දන්නවා මරක් උස්සගෙන ඉන්න මිනිහ බිම තිබ්බා වගේ සුගතිය යනවා කියලා එයාට තහවුරු ස්ථාවරයි ඒ ස්ථාවර භාවයේ ධර්මය හරහා ඇදිලා තියෙනවා නම් ඉතින් ජීවිතය අතහැරුණත් කිසි බයක් නැති ගැනීමක් හදාගන්න දෙයක් නැහැ මීට වඩා යහපත් තැනකට Tamanගේ ජීවිතේ විවෘත වෙනවා නම් එයාට ජීවිතයේ අහිමි වීම තුල පවා හරිම උපේක්ෂා සහගතව මුහුණ දෙන්න පුළුවන් මොකද එයා දන්නවා මරණින් පස්සේ වඩා යහපත් තැනකට අපේ ජීවිතේ විවෘත වෙනවා කියලා ඒ වගේම ධර්මීය තුල ස්ථාවර වුණොත් එහෙම ඒකේ විශාලම වාසිය තමයි ඒ කියන්නේ ජීවිතය අතහැරෙනකොට ඒ අතහැරීමත් එක්කම යාගේ සිතේ සුවපත් වීම උච්චතම තැනකට ගිහින්නම් කවදාවත් ලෙඩ නොවන මට්ටමට මීත සකස් වෙලා නම් සරුවාකාර උපේක්ෂාවකට අකුප්පා චේතෝ විමුක්තියකට යාගේ හිතපත් වෙලා නම් එයා මරණේ බලාපොරොත්තුෙන් ඉන්න එකයි හොඳ ඒ බඳු උත්තමෙක් නිරන්තරයෙන් මරණේ බලාපොරොත්තුෙන් ඉන්නවා මොකද මැරුණාට පස්සේ මෙහෙදී යම් ස්කන්ධයන්ගේ 15 පදනම් කරගෙන යම් දුකක් කායික වශයෙන්වත් හට ගන්නවා නම් ඒකවත් හට නොගන්න තනකට සදාතනික නිවීමකට නැවත උපතක් කරා නොයන මට්ටමකටම හිත සකස් වෙන ස්වභාවයක් ධර්මයේ පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒබඳු තැනකට හිත හදාගන්න බුදුදහම පැහැදිලි කරන විවිධ නිර්ණායක අපි පාවිච්චි කරන්න උත්සාහ කළ යුතුයි. ඒබඳු පාවිච්චි කිරීමක් තුළ අපට පුළුවන් කය ලෙඩ වෙද්දී හිත ලෙඩ නොවී තියාගන්න ඒක පදනම් කරගෙන දේශනාව කරන්න කියලායි තියෙන්නේ. ඔබ මීට කලින් අහලා තියෙන නකුලපිතු සූත්‍රේ නෙමෙයි මේ කියන්නේ වෙන නකුලපිතු නමින් තියෙන සූත්‍රයක්. මේ දේශනාව කරන කාලෙත් භාග්‍යවතුන් වහන්සේ සුන්සුමාර ගිරේ බේසකලාවණේ මිගදායේ. ඒ කියන්නේ මිගදායට සම්බන්ධ සුන්සුමාර ගිරියේ බුදුරජාණන් වහන්සේ බේසකලාවණේ වැඩ හිටියේ. ඔබට මතක ඇති මීට කලින් දේශනා කරපු නකුලපිතු සූත්‍රයේ, ඒ කියන්නේ කය ලෙඩ වෙනකොට හිත ලෙඩ නොවී තියාගන්නේ කොහොමද කියන පදනමින් පැහැදිලි කරපු දේශනාවත් සුන්සුමාරගිරියේ බේසකලාවණේදී භාග්‍යවතුන් වහන්සේ මිගදායේදීම වදාළ දේශනාවක්. මේ දේශනාවත් මෙහිදීමයි දේශනා කරන්නේ. මොකද මේ නකුල මාතා නකුල පිතා කියන මේ ගෘහපතිතුමා හිටියේ එතුමාගේ බිරිඳත් එක්ක හිටියේ මේ සුන්සුමාරගිරිය ආසන්නේ බේසකලාවණේට බොහොම කිට්ටුවෙන්. ඒ නිසා මොවුන්ට කරපු හැම දේශනාවක්ම සුන්සුමාරගිරියේදී විස්තර වෙච්ච බවක් අපට පේන්න තියෙනවා. ඉතින් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ බේසකලාවණේ මිගදායේ බොහොම මුවන් ගහණේ වෙච්ච වනාන්තරයක් බොහොම ලස්සනට තියෙන්නේ නැති විශාල මුව රංචු ඉඳලා තියෙනවා. අබේ භූමියක් ඇත්තට මේක. ඒ අබේ භූමියේ මේ සුන්සුමාරගිරියේ බේසකලාවණේ බොහොම ඖෂධ තිබ්බ වනයක් ඒක. ඒ වනයේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි වැඩ හිටියා. වැඩ ඉන්නකොට මේ නකුලපිතු කියන ගෘහපතියාට ආරංචි වුණා භාග්‍යවතුන් වහන්සේ සුන්සුමාරගිරියට වැඩම කරලා කියලා. ඉතින් ඒ වැඩම කළාය කියන ආරංචියට එයා තමන්ගේ වැඩ ටික ඔක්කොම පැත්තකට කරලා බුදුරජාණන් වහන්සේ සොයාගෙන වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ හොයාගෙන වැඩම කළා. ඉතින් යාට හරි සතුටුයි බුදුරජාණන් වහන්සේ සුන්සුමාරගිරියට වැඩම කිරීම සම්බන්ධව. මිගදායේ භාග්‍යවතුන් වහන්සේ බොහොම ලස්සනට හුදෙකලාවේ නිදහස්ව වැඩඉන්ට ඇති. ඒක දැකීමෙන් පවා මොහු ඉතා උද්දාමයකට ප්‍රීතියකට හරිම සුඛාස්වාදයකට පත් වෙලා තියෙනවා. එයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා එක පැත්තකින් වාඩි වුණා. එක පැත්තකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට එයා මතක් කළා දැන් අපි මේ සලායතන පරියායෙන් විවිධ දේශනා කරගෙන ආව එක දිගට මේකේ තවත් අතිරේක දේශනාව මොකද මෙතන තමයි නිවීම තියෙන්නේ නිසා මේ දේශනාවේ එකම ආකෘතිය කියලා හිතන්න එපා මේ ආකෘතියම ජීවිතේට මනසට දාගන්න තදින් එතකොට මේ මනසට දාගත්ත මේ පරියායෙන් ලෝකේ විමසන කොටයි මේ ජීවිතේ නිවෙන්නේ. නිවෙන්න මේ එක එක කතාන්දර ගොඩාක් ඕනේ. අපි ඒකයි එක දේශනා මාලාවක් එකම පරියායෙන් පැහැදිලි කරන්නේ. ඊට පස්සේ දේශනා මාලාවක් පටන් ගන්නකොට ඒ පරියායෙන්ම පැහැදිලි කරනවා. එන්න එහෙම අපි එකට එකට පෑහෙන්න දේශනා කරන්නේ මොකද මේ පරියාය කොතනින් අල්ලගත්තත් එයාට නිවීම සුවපත් වීම සදාතනික ශාන්තිය වෙච්ච අමා නිවනට එයාට හිතපත් කරගන්න පුළුවන් නිසා. මේකෙත් මේ සලායතන පර්යායෙන්ම මතුවෙච්ච ඉතාම රමණීය දහම් කොට්ටාසයක්. මොකද භාගතුන් වහන්සේ සලායතන සංයුක්තයේ
සංයුක්ත නිකායේ මේ ආයතන 6 පදනම් කරගෙන පුදුම විදියට ශ්‍රාවකයන්ට දේශනා කළා. ඒ දේශනා කරනකොට විශාල පිරිසක් ඒ දේශනා උස්සේ අවබෝධය කරා ගියපු බවක් පේන්න තියෙනවා. ඒ නිසා මේ පරයයට වඩා අවබෝධය කරා වෙනත් පරයයක් නැති තරම් ඒ නිසා මේක ඉතාම වැදගත් දෙයක්. ඒ කියන්නේ ආයතනයන් පිළිබඳව අවබෝධය තහවුරු කර ගැනීම සම්බන්ධවයි මෙතන තියෙන්නේ. එතකොට නකුලපිතු සූත්‍රය තවත් සූත්‍ර කීපයක් අසුරු කරගෙන අපි මේ දේශනාව සාකච්ඡා කරගන්න උත්සාහ කරමු. ඉතින් මේ බුදුරජාණන් වහන්සේට වැඩ ඉඳලා මේ නකුලපිතු කියන ගෘහපතියා බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා. කෝනුකෝ බන්තේ හේතු කෝ පච්චයෝ යේන මිදේ කච්චේ සත්තා දිත්තේව ධම්මේ නෝ පරිනිබ්බහයන්ති කෝ. එතකොට යහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ ලෝකයේ ඇතැම් සත්වයෝ ඉන්නවා. ඒ ඇතැම් සත්ව කොට්ටාස මේ ජීවිතෙම පිරිනිවන් පාන්නේ නැහැ නේද? සමහර අය ඉන්නවා මේ ධර්මයත් ඇසුරු කරන නමුත් මේ ජීවිතෙම යාලා පිරිනිවන් පාන්නේ නැහැ. දැන් අද ඉන්න අයටත් මේක සාධාරණයි. ඉතින් මේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන්ම බණහපු අය ඉඳලා තියෙනවා ඒගොල්ලෝ පිරිනිවන් පාලා නැහැ. ඒකයි මෙයා එහෙම එකක් අහන්නේ. කෝනුකෝබන්තේ හේතු කෝ පච්චයෝ යේන මිදේ කච්චේ සත්තා දිත්තේව ධම්මේ. ඒ කියන්නේ දිත්ත ධම්ම වේදිනී වශයෙන් නො පරිනිබ්බහයන්ති. සමහර අය ස්වාමින්වහන්සේ ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ මේ ජීවිතයේ තුලදී පිරිනිවන් පාන්නේ නැහැ නේද? ඊට පස්සේ අහනවා කෝනුකෝබන්තේ හේතු මොකක්ද ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ මේකට හේතුව? මේකට හේතුව මොකක්ද? මේ ජීවිතය තුළ පිරිනිවන් නොපාන්න හේතුව මොකක්ද? ඒකට ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මොනවා හරි හේතුවක් තියනවාද? ඒ වගේම ස්වාමින් වහන්සේ මේකට මොකක් හරි ප්‍රත්‍යක් තියනවාද? ඒ කියන්නේ මේ කොච්චර බණ ඇහුවත් පිරිනිවන් පාන්නේ නැති වෙන. ඒ කියන්නේ දුක නිමා වෙන. දැන් මේ කාලෙන් අඩුම සෝවාන්වත් නොවෙන්න හේතුව මොකක්ද කියලා කෙනෙක් ඇහුවොත් ඒ අහන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ වදාළ පිළිතුර මේ ගෘහපතියාට මතු කරපු පිළිතුර ඉතාම වැදගත් දෙයක්. එයා අහනවා කොහොම ඇයි පිරිනිවන් පාන්නේ නැත්තේ? ඔබ වහන්සේ වගේ ਸਰුවඥතා ඥානයක් තියෙන මුනිවරයෙක් ධර්මී කියද්දිත් පිරිනිවන් පාන්නේ නැත්නම් මේකට හේතුව මේකට ප්‍රත්‍ය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේකින් විමසා හිටියා. එතකොට ඒකට බුදුරජාණන් වහන්සේ බොහෝම රමණීය සලායතනයන් සම්බන්ධ උත්තරයක් ලබා දුන්න ඔන්න පිරිනිවන් පාන්නේ නැති හේතුව. එතකොට මේ දැනුම නැතුව මේ ඔස්සේ විමර්ශනයේ නැතුව මේ ඔස්සේ භාවනාමය කුසලතාවයක් නැතුව යම් ශ්‍රාවකයෙක් කටයුතු කරනවා නම් එයා පරිබාහිර දැනුම එකතු කරනවා නම් මේ කියන කාරණාවලින් ඔබට ගිහින් යා තුළ නුවණ හදා ගන්නවා නම් ඉතින් ඒ බඳු ශ්‍රාවකේකටත් පිරිනිවන් පාන්න බෑ. මෙන්න මේකයි පිරිනිවීමට අදාළ. දැන් මේක දැන් අපි සලායතන සංයුක්තයේ සම්බන්ධව මේක දිගට දේශනා දැන් කීපයක් කළා. ඉතින් එකම පරයයෙන් හරිම ලස්සනයි එකට ගැළපිලා යනවා. ඒතර මේක Tamange හමමස්ලේ නහර ඇට මිඳුළු වලටම කිඳා බැස්සොත් මේක ජීවිතේ පුරුද්දක් වෙයි. මේ කල්පනාව මිහිදී බැරි වුණත් අවබෝධය කරා යනකොට එදාට නම් මේක උදව් වෙනවමයි. එතකොට බුදුරජාණන් වහන්සේ බලන්න පිරිනිවන් නොපාන්න හේතුව විදියට වදාලේ කුමක්ද? කුමක්ද වදාලේ? සන්තිකේ ගහපති චක්කු විඤ්ඤෙය්‍යා රූපා ඉට්ටා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනියා තංච බික්කු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති තස්ස තං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ සන්නිස්සිතං විඥානං හෝති තදූපදානං ස උපාදානී ගහපති බික්කුණෝ පරිනිබ්බායති. ඔන්න උත්තරේ ගෘහපති එක මේ වගේ දෙයක්. මොකක්ද? චක්කු විඤ්ඤෙය්‍යා රූපා ඉට්ටා කන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා රජනියා. චක්කු විඤ්ඤාණයෙන් දත යුතු චක්කු විඤ්ඤෙය්‍යා ඉට්ටා ඉෂ්ට වූ කන්තා කාන්ත වූ මනාපා මනාප වූ පිය රූපා ප්‍රිය ස්වභාවයේ ඇත්තා වූ කාමෝප සංහිතා කම්සැප එලවන්නා වූ කම්සැප එලවන්නා වූ කාමෝප සංගීත රජනියා ඇලුම් කටයුතු වූ රජනියා
ඇලුම් කටයුතු. ඒ කියන්නේ ඇහැෙන් දකින රූප තියෙනවා, ඒ රූප පිළිබඳ ඉෂ්ටභාවයක් අපේ හිත තුළ පවතිනවා. කාන්තේමත් භාවයක් අපේ හිත තුළ පවතිනවා, මනාපා. ඒවා පිළිබඳ මනාප භාවයක් අපි තුළ පවතිනවා. පිය රූපා කාමෝප සංහිතා, ප්‍රිය ස්වභාවයක් කිය විදියට අපේ හිත ඒ රූපේ පිළිගන්නවා. පිය රූපා කාමෝප සංහිතා, මේ කම් සැපේ එළවනවා. අනේ මේ කාම සැපේ මේ රූපේ තියෙනවා නේද කියලා ඒ රූපේ අල්ල ගන්නවා. ඇලුම් කටයුතු කාමෝප සංහිත රජනියා, රජනියා ඇලුම් කටයුතු ඌ රූප තියෙනවා. එබඳු රූප කෙරෙහි පුද්ගලයා තුළ, මේ අපේ කතාව, පුද්ගලයා තුළ තංච බික්කු අභිනන්දති, ඒ රූපය සතුටින් පිළිගන්නවා. අභිවදති, ඒ සතුටින් පිළිගත්ත රූපය පිළිබඳ එයා බොහොම සතුටු සාමීචයෙන් කතා කරනවා. අජ්ජෝසාය තිට්ටති, එතකොට ඒ රූපේ පදනම් කරගෙන එයා ඇලී ගැලී බැසගෙන ඉන්නවා, ඇලී ගැලී බැසගෙන ඉන්නවා. අජ්ජෝසාය තිට්ටති, තස්සතං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ටතෝ. එතකොට ඒක සතුටෙන් පිළි අරගෙන, සතුටෙන් පිළි අරගෙන කතා කරනකොට අජ්ජෝසාය තිට්ටතෝ, ඒකට බැසගෙන ඉන්නකොට, බැසගෙන ඉන්නකොට තන්නිසිතං විඤ්ඤාණං හෝති තදූපදානං, ඇලී ගැලී ඒකම ප්‍රාර්ථනා කර කර ඉන්නකොට ඔහුගේ විඤ්ඤාණය ඒකම ඇසුරු කරනවා. මොකක්ද ඇසුරු කරන්නේ? අර රූපයම, රූපේම ඇසුරු කරනවා. ඒකම ආය බලන්න හිතෙනවා, ඒකම ලස්සනයි කියලා පිළිගන්නවා, ඒකම ඉෂ්ටයි කියලා පිළිගන්නවා, ඒකම ඇලිය යුතුයි කියලා පිළිගන්නවා. එතකොට ඒ ප්‍රිය ස්වභාවයෙන් කම්සැප එළවන රූපය පිළිබඳ එයා ඇලෙනවා, ගැලෙනවා, සතුටෙන් පිළිගන්නවා, ප්‍රාර්ථනා කරනවා, එබඳු තත්ත්වයක්ම පවත්වනවා. එතකොට එබඳු තත්ත්වයක්ම පවත්වනකොට, එබඳු තත්ත්වයක් පවත්වීම පදනම් කරගෙන ඒ ශ්‍රාවකයා තුළ, ඒ ශ්‍රාවකයා තුළ ඒ රූපයේ මේ ඇසුරු කරන්න පටන් ගන්නවා විඤ්ඤාණයෙන්. තිට්ටතෝ තස්සින්නිසිතං විඤ්ඤාණං හෝති. එතකොට ඒකම ඇසුරු කරනකොට ඒ රූපේම උපාදානේ වෙනවා. කොහොමද? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, තන්නිස්සිතං විඤ්ඤාණං හෝති තදූපදානං. එතකොට ඒ රූපයම ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, ප්‍රිය වඩවනවා. ඉතින් ඒ රූපයම ප්‍රාර්ථනා කරනවා, ඇලෙනවා, ගැලෙනවා, කාම සැප එළවන රූපයක් කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ රූපේ මෙහෙම ප්‍රාර්ථනා කර කර ඇලී ගැලී වාසය කරනකොට ඒ වාසය කරන රූපය ඒකම උපාදානීය වෙනවා. ඒකම, ඒක ස්වභාවයක්, ඒක උපාදානීය වෙනවා. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, ස උපාදානේ, පින්වත් මහණෙනි, උපාදානේ සහිත පුද්ගලයා, පුද්ගලයා ස උපාදානේ ගහපති බික්කු නො පරිනිබ්බායති. අන්න ඒ ශ්‍රාවකයා කොච්චර බණ ඇහුවත්, කොච්චර භාවනා කළත්, එයා මේ ඇස තුළින් අත්දකින ලෝකයේ තුළ ඉෂ්ටකාන්ත, මනාප, ප්‍රිය වඩවන, කාමෝප සංහිත රජනීය වශයෙන් පිළි අරගනිමින් වාසය කරනවා නම්, ඒක අර බොහොම සතුටෙන් පිළි අරගෙන, පිළි අරගෙන ඒකම කතා කරමින් ඒකටම බැසගෙන ඉන්න මට්ටමක් තියෙනවා නම්, ඒක තමයි යාගේ උපාදානය. විඥානයේ ඒ ඔස්සේම පවත්වනවා නම් ඒක තමයි යාගේ උපාදානය. ඒ උපාදානයේ පවත්වන තාක්කල්, උපාදානයේ පවත්වන තාක්කල් ඒ පුද්ගලයා උපාදානයේ නිසා ඒ ශ්‍රාවකයා තුළ ස උපාදානේ ගහපති බික්කු නො පරිනිබ්බායති, යා පිරිනිවන් පාන්නේ නැහැ. ඒ පුද්ගලයා පිරිනිවන් පාන්නේ නැහැ. ඒ පුද්ගලයා තුළ පිරිනිවීමක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. ඒ පුද්ගලයා පිරිනිවන් පාන්නේ නැති නිසා, පිරිනිවන් පාන්නේ නැති ඒ පුද්ගලයා තුල සසරට යෑමක් දකින්න හම්බ වෙනවා. සමහර වෙලාවට ගොඩාක් බණහන කෙනෙක් වෙන්න පුළුවන්, බුදුහාමුදුරුවෝත් ඇසුරු කරන කෙනෙක් වෙන්න පුළුවන්, අද නම් වත්පිළිවෙත් නොඅඩුව කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ ආයතන හය තුලින් අත්දකින අත්දැකීම දැන තේරෙන්නේ නැත්නම් එයාට එතනින් එහාට යන්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. මේකම තමයි කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හයේ කතාව. මෙන්න මේ කතාව තේරුම් අරගෙන උපාදාන රහිත වුණොත්, මේ ඇස අනිත්‍ය වශයෙන් දැක්කොත්,
ඇස ඉදිරියට ආපු රූපයත් අනිත්‍ය වශයෙන් දැක්කොත් ඇසයි රූපයයි චක්කු විඥානය තුන එකතුවත් අනිත්‍ය වශයෙන් දැක්කොත් ඒ නිසා ස්පර්ශය නිසා විඳීමත් අනිත්‍ය වශයෙන් දැක්කොත් වේදනා පච්චය තණ්හා විඳින දේ කෙරේ හිතේ තණ්හාවක් ඇති වෙන්නේ නැහැ මොකද අර අනිත්‍යතාවයේ දැකීම පදනම් කරගෙන ඒ අනිත්‍ය වශයෙන් දැක්කොත් දුක්ඛානුපස්සීව ඇස කියන්නේ දුකට කියන වචනයක්මයි රූපය කියන්නේ දුකට කියන වචනයක්මයි චක්කු විඥානය කියන්නේ දුකට කියන වචනයක්මයි මොකද චක්කු විඥානේ පහළ නොවුනොත් දුක විඳින්න විදියක් නැහැ මේ තුනේ එකතුව ස්පර්ශයේ පස්සපච්චය වේදනා ස්පර්ශේ නිසයි විඳීම් හටගන්නේ විඳීම් හටගන්න විදියක් නැහැ විඳීම් හටගන්න විදියක් නැහැ එතකොට විඳීම් හටගන්න විදියක් නැත්තම් විඳීම පදනම් කරගෙන ඒ ඒ පුද්ගලයා තුළ ගිලී බැසගෙන සිටින ස්වභාවයක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. අත්දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට ඒ අත්දකින්න ලැබෙන්නේ නැති නිසා ඒ පුද්ගලයාගේ චින්තන රටාව තුළ අවබෝධය තහවුරු කරගන්නවා නම් ඒ අවබෝධය තහවුරු කරගන්න ශ්‍රාවකයා තුළ දුක නිමා කර ගැනීම පිණිස යාගේ චින්තන රටාව ගොඩනගා ගන්න කොහොමද කියන කාරණේ පිළිබඳ ඉතා විමසීමෙන් බලාගෙන ඉන්නකොට එයාට තේරෙනවා දුක මෝරාගෙන වැඩෙන විදියත් නිවන කියන ස්වභාවය තුළ තාවකයා ජීවමාන වෙන විදියත් තේරුම් ගන්න ලැබෙනවා. එතකොට ඒ අනිත්‍ය වශයෙන් බලනකොට දුක්ඛානුපස්සී වශයෙන් මේ ඇසේ ක්‍රියාවලිය දකිනකොට උපාදානිය පිහිටන්නේ. ඊට පස්සේ අනාත්තානුපස්සීව අනාත්මීම දකිමින් වාසය කරද්දී ඇස මම නොවේ ඇස මගේ නොවේ ඇස මගේ ආත්මය නොවේ මොකද අනිත්‍යයි මේක රූපේද මම නොවේ රූපේද මගේ නොවේ රූපේ මගේ ආත්මය නොවේ කියලා සලායතන ඉලක්ක කරගෙන වැඩුවොත් හිත එතකොට අනාත්ම සංඥාවම ප්‍රකට වෙනවා අනත්තානුපස්සීව අනත්තානුපස්සනාවම ප්‍රකට වෙනවා ඒ අනත්තානුපස්සනාව වඩනකොට ඒ ශ්‍රාවකයා තුළ අනාත්මීම දකිනකොට ඇස තුළ ඒ ශ්‍රාවකයා තුළ නිබ්බිදානුපස්සී නිබ්බිදානුපස්සනාව වැඩෙනවා. ඒ කියන්නේ මේ ඇස පිළිබඳ යාට යම් ආර්ය වූ කලකිරීමක් උපදිනවා. රූපයේ පිළිබඳ ආර්ය වූ කලකිරීමක් ඒ ශ්‍රාවකයා තුළ උපදිනවා. චක්කු විඥානේ පහළ වීම ඉතින් මේ අනිත්‍යතාවයම පදනම් කරගෙන එයාට යම් කලකිරීමක් උපදිනවා. මේ තුනේ එකතු වෙච්ච ස්පර්ශයේ පිළිබඳ යම් කලකිරීමක් උපදිනවා. පස්සපච්චය වේදනා ස්පර්ශය නිසා තමන්ගේ හිත තුළ ඇතිවෙන වේදනාව පිළිබඳ යම් කලකිරීමක් උපදිනවා. වේදනාව නිසාම එයා තුළ ඒ කලකිරීම උපදිනකොට ඒ වේදනාව තුළ ගිලගෙන බැසගෙන සිටින ස්වභාවයක් දකින්ට ලැබෙන්නේ නැහැ. කලකිරීමක් උපදිනවා. ඒ කලකිරීම නිසාම ඒ කියන්නේ නිබිදානුපස්සනාව වඩනකොට විරාගානුපස්සී විරාගානුපස්සනාව වැඩෙන්න පටන් ගන්නවා. විරාගානුපස්සනාව කියන්නේ නොඇලිය යුතුයි මොකටද ඇසට රූපයට චක්කු විඤ්ඤාණයට චක්කු සම්පස්සේට චක්කු සම්පස්සජා වේදනාවට නොඇලිය යුතුයි මොකද අනිත්‍යතාවයේ පදනම් කරගෙනයි මේ தත්ත්වය දකින්නේ විරාගානුපස්සනාව නිරෝධානුපස්සනාව මේක නිරුද්ධ වී යන ස්වභාවයක් නිරුද්ධ වී යන ස්වභාවයක් ඇස කියන්නේ නිරෝධ ධර්මයක් රූපය කියන්නේ නිරෝධ ධර්මයක් චක්කු විඥානේ කියන්නේත් නිරෝධ ධර්මයක්. චක්කු සම්පස්සේ කියන්නේත් නිරෝධ ධර්මයක්. චක්කු සම්පස්සජා වේදනාව කියන්නේත් නිරෝධ ධර්මයක්. ඉතින් මේ නිරෝධ ධර්මයක් තුල මොකක්ද ඉෂ්ඨකාන්ත මනාප ප්‍රියවඩවනාසින් වශයෙන් අල්ලන්න තියෙන්නේ කියලා යා තුල ඒ නිරෝධය අත්දකිනකොට ඒ අත්දැකීම පදනම් කරගෙන මේ ශ්‍රාවකයා නිවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ පටිනිස්සග්ගානුපස්සනාව ඔකටනේ අපි සප්තානුපස්සනා කියන්නේ ඔය සප්තානුපස්සනාවෙන් අනුපස්සනා කරනකොට එයාට ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය රූප කාමෝපසංහිත රජනීය වශයෙන් අභිනන්දනයක් අභිවදනයක් ගිලගෙන බැසගෙන සිටීමක් කවර ආකාරයකින්වත් දකින්ට ලැබෙන්නේ නැහැ. ඒ දකින්ට නොලැබීම පදනම් කරගෙන ඒ ශ්‍රාවකයා තුළ නිවීම තහවුරු වෙන්න පටන් ගන්නවා. ඒ නිවීම තහවුරු වුණාට පස්සේ නිවීම තහවුරු වෙච්ච තැනක සැබෑ ආර්ය ශ්‍රාවක භාවයක් මතු වෙනවා. ඒ සැබෑ ආර්ය ශ්‍රාවක භාවය තුලදී ඒ ශ්‍රාවකයා අර හිත ලෙඩ නොබෙන සදාකාලිකවම හිත සුවපත් වෙච්ච තත්ත්වයට පත් වෙනවා. එතනදී ඒ ශ්‍රාවකයාගේ ඇසත් ලෙඩ වෙයි. ඇස කොච්චර ලෙඩ වුණත් කන කොච්චර ලෙඩ වුණත් එයාගේ ඒ ලෙඩවීම පදනම් කරගෙන
එයාගේ හිත ලෙඩවීමක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. බාහිර රූප වෙනස් වුණා කියලා රූප බාහිර මේ සවිඥානික රූප බාහිර දරුවා ලෙඩවේයි, බිරිඳ ලෙඩවේයි, ස්වාමියා ලෙඩවේයි, පෙම්වතා ලෙඩවේයි, පෙම්වතිය ලෙඩවේයි, අම්මා ලෙඩවේයි, තාත්තා ලෙඩවේයි, මේ ලෙඩ වෙනවා ජරාවට පත් වෙනවා කියන එක බාහිර රූපයට අයිති දෙයක්. ඒ නිසා රූපේ වෙනස් වීම විපරිණාමී රූපයට අයිති දෙයක්. ඒක රූපයට සාධාරණ තත්වයක් කියලා එයා දැන් දන්න නිසා එයාට බාහිර තත්ත්වයන් මොනතරම් විකෘතියකට පත් වුණත්, ඒ කියන්නේ වෙනස් ස්වභාවයකට පත් වුණත්, විපරිණාමයට පත් වුණත්, ඒ ශ්‍රාවකයාගේ අභ්‍යන්තර හිත තුළ නම් අර්බුදයක් හටගන්න විදියක් නැහැ. අභ්‍යන්තර අර්බුදයක් හටගන්නෙත් නැහැ. ඒ නිසා මෙන්න මේ தત્ත්වය තේරුම් ගත්තොත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා தස්සචකෝ ගහපති. බුදුරජාණන් වහන්සේ මත, ඒ කියන්නේ මේ ජීවිතය තුළ පිරිනිවන් පාන්න නැති ඇයි කියන එකටයි මේ භාග්‍යතුන් වහන්සේ උත්තර දුන්නේ. தස්සචකෝ ගහපති චක්කු විඤ්ඤේයා රූපා ဣට්ටා කන්තා මනාපා පියරූපා කාමෝප සංಹಿತ රජනියා තංච බික්කු නාබිනන්දති නාබිවදති නජ්ජෝසාය තිට්ඨති தස්සතං අනබිනන්දතෝ අනබිවදතෝ අනජ්ජෝසාය තිට්ඨතෝ න සන්නිස්සිතං විඤ්ඤාණං හෝති න තදූපදානං අනුපාදානේ ගහපති බික්ඛු පරිනිබ්බායති. චක්කු විඤ්ඤාණයෙන් දත යුතු ඉෂ්ටයි කාන්තයි මනාපයි ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි කම් සැප එළවනවා ඇලුම් කටයුතු රූපයන් තියනවා කියන අදහසින් ඒ රූප ඒ ආකාරයෙන් අභිනන්දනය කරන්නේ නැද්ද? මොකද යාට අර අනිත්‍යතාවය, දුක, විපරිණාමය, ඊට පස්සේ නොඇලිය යුතු බව, කලකිරිය යුතු බව, නිරුද්ධ වී යන බව, අතහැරලා දැමිය යුතු බව Tamange හිත තුළින්ම මේ தත්ත්වයේ දැකීම පිණිස යා හිත වඩලනං, හිත පුහුණු කරලනං එයා තුල අභිනන්දනයක්, සතුටෙන් පිළිගැනීමක් දකින්න හම්බ වෙන්නේ නැහැ. සතුටෙන් පිළි අරගෙන කතා කිරීමක් අභිවදතු ඒක දකින්න හම්බ වෙන්නේ නැහැ. අජ්ජෝසාය තිට්ඨතෝ එහි ගැලී සිටීමක් පතන ස්වභාවයක්. ඒ රූප මෙහෙම වෙනවා නම් හොඳයි, මට මේ ශබ්ද ඇහෙනවා නම් එහෙම ප්‍රාර්ථනා කරන බවක් නැහැ. මේ ඔක්කොම නිරෝධ වේ යන ආකාරයටයි යා කල්පනා කරලා තියෙන්නේ. ඔන්න සදාතනික හිතේ සුවපත්භාවයේ මතුවෙන තැන. ඒ විදියට නම් දකින්නේ ඒ පුද්ගලයාගේ විඥාණය. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ විදියට දකින කෙනාගේ කෙනා තුළ අනජ්ජෝසාය තිට්ඨතෝනෝ සන්නිස්සිතං විඤ්ඤාණං හෝති න තදූපදානී අනුපාදානී ගහපති බික්ඛු පරිනිබ්බායති. එතකොට ඒ උපාදානය ඒ තුළ පිහිටන්නේ, ඒ උපාදානය පිහිටන්නේ කියන්නේම ඒ පුද්ගලයා තුළ පිරිනිවීමක් අත්දකින්න ලැබෙන. ඔන්න ඕක තමයි පිරිනිවීම පිණිස කල්පනා කළ යුතු විදිය, සසරට යෑම පිණිස කල්පනා කළ යුතු විදිය තමයි මීට පෙර කතා කළේ. එතකොට සංසාරයේ පැනවෙන්නේ, නිර්වාණයේ පැනවෙන්නේ තමන්ගේ චින්තන රටාව අනුවයි. එහෙම නැතුව එයා ඉන්න විදිය, හිටපු විදිය, කිත් කොහෙද ඉන්නේ ඒව මොකක්වත් අදාළ වෙන්නේ නැහැ. එතකොට ඕකම හරි ලස්සන සූත්‍රයක් තියෙනවා, උපාදානීය සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ මේ උපාදානයේ සම්බන්ධ බොහොම ලස්සන කාරණයක් එතන මතක් කරනවා. උපාදානීයේච භික්කවේ ධම්මේ දේසිස්සාමීති උපාදානංච තන් සුනාත. පින්වත් මහණෙනි, උපාදානීයට හිත වූ ධර්මයන් මම දේශනා කරන්නම්. තන් සුනාත ඒක අහන්න. කතමේච භික්කවේ, මොනවද උපාදානීයට හිත වූ ධර්ම? උපාදානියා ධම්මා කතමංච උපාදාන, මොනවද උපාදානීයට හිත වූ ධර්මය? චක්කුම් භික්කවේ උපාදානියෝ ධම්මෝ යෝ තත්ත චන්දරාගෝ යන් තත්ත උපාදානං. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, පින්වත් මහණෙනි, උපාදානයන්ට හිත වූ ධර්මය කියන්නේ ඇසටයි. ඇසටයි මහණෙනි, ඇස කියන්නේ උපාදානයට හිත වූ ධර්මයක්. උපාදානියා ධම්මා චක්කුම් භික්කවේ උපාදානියෝ ධම්මෝ, උපාදානයට හිත වූ ධර්මය කියලා කියන්නේ ඇස. උපාදානයේ ගැටලු, උපාදාන පච්චයා බව, බවපච්චයා ජාති, උපාදානයේ තියෙන කන්නේ පිරිනිවන් පා නැත්තේ. උපාදානයට හිත වූ ධර්මය ඇස. එතකොට ඇස උපාදානයට හිත වූ ධර්මය නම් රහතන් වහන්සේලාටත් ඇස් තියෙනවද නැද්ද? තියෙනවා. එන රහතන් වහන්සේලාටත් එහෙනම් උපාදානයේ තියෙන්න ඉපාය. ඇස උපාදානයට හිත වූ ධර්මයක්. මොකක්ද උපාදානය කියන්නේ? උපාදානියා ධම්මා චක්කුම් භික්කවේ උපාදානියෝ ධම්මෝ
යෝ තත්ත චන්දරාගෝ යා තත්ත උපාදානං එහි යම්කිසි චන්දරාගයක් ඇද්ද ඒක තමයි උපාදානය උපාදානයට හිත් වූ ධර්මීය ඇස උපාදානයට හිත් වූ ධර්මීය ඇස ඇස පිළිබඳ චන්දරාගයක් පවත්වන එක තමයි ඇස සම්බන්ධ චන්දරාගයක් පවත්වන එක තමයි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරනවා උපාදානය ඇස උපාදානයට හිත් වූ ධර්මීය උපාදානය කියන්නේ ඇස පිළිබඳ චන්දරාගයේ පැවැත්වීම කන කියන්නේ උපාදානය නෙමෙයි උපාදානයට හිත් වූ ධර්මීය ඇස කනනාසය දිවකය කියලා කියන්නේ උපාදානය නෙමෙයි ඒවා උපාදානයට හිත් වූ ධර්මීය ඇස උපාදානය නං ඇස උපාදානය නං ඒක එහෙනම් රහතන් වහන්සේලා තුලත් උපාදානේ පවතිනවා නමුත් බුදුරජාණන් වහන්සේ මෙතන අපට වදාළනවා පින්වත් මහණෙනි චක්කුම් බික්කවේ උපාදානියෝ ධම්මෝ ඇස කියන්නේ උපාදානයට හිත් වූ ධර්මයක් උපාදානයට උපාදානිය නෙමෙයි යෝ තත්ත චන්දරාගෝ තං තත්ත උපාදානං එහි යම් චන්දරාගයක් තියෙනවද ඒක තමයි එහි උපාදානය චන්දරාගයක් තියෙනවද ඒක තමයි උපාදානය එහෙනම් අපිට අපි උහුරුදු කරන්න ඕන ඇස් ඉස්සරහට එන රූප නොබලා ඉන්න එක නෙමෙයි චන්දරාගය දුරු කරගන්න එක කන ඉදිරියට එන ශබ්ද නොඅසා ඉන්නවා නෙමෙයි චන්දරාගය දුරු කරගන්න එක චන්දරාගය දුරු කරගන්න එක එතකොට ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින ලෝකයේ කෙරෙහි උපාදානය නොකර ඉන්නවා නෙමෙයි උපාදානය නොකර ඉන්නවා නෙමෙයි ඇස කන නාසය දිවකය මනස කියන දේවල් වලින් ලෝකේ අත් නොදක ඉන්නවා නෙමෙයි ඒවා කිරි චන්දරාගේ පවත්වන එක තමයි උපාදානය කියලා කියන්නේ උපාදානයේ හිත් වූ ධර්ම තමයි ඇස කන නාසය දිවකය මනස කියන එක නමුත් උපාදානය කියන්නේ ඇස නෙමෙයි ඇස තුළින් අත්දකින රූපය කෙරෙහි චන්දරාගය පවත්වන එක. එතකොට ඒ නිසා තමයි ඇසින් රහතන් වහන්සේලාත් රූප බලන්නේ ශබ්ද ඇහෙනවා සමහර රාගයට බර දේවල් මැහෙනවා නමුත් උන්වහන්සේලාට චන්දරාගයක් නෑ ඒ ශබ්දයේ කෙරෙහි. ඇස කනනාසේ දිවකය මනස තුළින් අත්දකින ලෝකයේ කෙරෙහි උන්වහන්සේලාට චන්දරාගයක් නෑ. ඒ චන්දරාගයක් නැති නිසා උන්වහන්සේලා තුළ පවතින ක්‍රියාත්මක වීම තුළ මුසපත් වීමක් උන්වහන්සේලා තුළ දකින්න ලැබෙන්නේ නැහැ. බොහොම ලස්සන සූත්‍රයක් තියෙනවා මේ පරිජානන සූත්‍රය කියලා. පරිජානන සූත්‍රය. දැන් පරිජානන සූත්‍රයේත් බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳවම තව ලස්සන පැහැදිලි කිරීමක් කරනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ චක්කුම් බික්කවේ අනබිජානං අපරිජානං ඒ වගේම අචිරජායන් අප්පජාහං අබබ්බෝ දුක්ඛක්ඛාය පින්වත් මහණෙනි ඇස විශේෂයෙන් නොදන්නේ නම් පිළිසිඳ නොදන්නේ නම් විරාගයට නොපණුවන්නේ නම් විරාගයට පමුණුවන් නැත්තං මාර්ග ඥානින් පහ කරන්නේ නැත්තං දුක නැති වෙනවා කියලා දෙයක් මම කියන්නේ නැහැ මකද්ද චක්කුම් බික්කවේ අනබිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අබබ්බෝ දුක්ඛක්ඛාය සෝත ගාන ජීවහා කාය මන කියන මේ හයටම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මොකක්ද මේ ඇස විශේෂයෙන් නොදන්නේ නම් මොකද්ද විශේෂයෙන් දැනගන්නේ විශේෂයෙන් දැනගන්නේ ඇසේ අනිත්‍යතාවයයි අනිත්‍ය දුක අනාත්ම කියන ඇසේ ක්‍රියාවලිය තුල යථාර්ථයයි බුදුරජාණන් වහන්සේ අනබිජානං පිරිසිඳ නොදකිනවා කියලා කිව්වේ. එතකොට මේක පිළිසිඳ දැනගන්නකොට අනිත්‍ය දුක්ඛ අනාත්මය දැනගන්නවා. අපරිජානං අවිරාජයං අප්පජහං අබබ්බෝ දුක්ඛක්ඛාය ඇස විශේෂයෙන්ම නොදැක්කොත් පිලිසිඳ නොදැක්කොත් පිලිසිඳ දකින්නවා කියලා කියන්නේ ඇස තුළ මේ ඇතිවෙමින් නැතිවෙමින් යන අනිත්‍යතාවය ඉතාම පැහැදිලිව දැක ගන්න එකට භාවනාමය ඥානය අවශ්‍යයි. විරාගයට නොපමනවනවා. ඒ කියන්නේ නොවැල්මක්. ඇස පිළිබඳ නිකන් ආ ඇලෙන්න එපා කියලා කතාව නෙමෙයි. අර යථාර්ථයේ දැකීම මත නොවැල්ම උදෙසා ඇසේ ක්‍රියාවලිය පවත්වනවා නම් නොවැල්ම උදෙසා ඇසේ ක්‍රියාවලිය පවත්වනවා නම්
ඊළඟට කියනවා අප්පජහං අබබ්බෝ දුක්ඛක්ඛාය මාර්ග ඥානින් පහ නොකරන්නේ නම් මාර්ග ඥානින් විනිවිද යන වැටහීමක් තුලින් ඒ தත්ත්වය පහ කරන්නේ නැත්තම් එතකොට ඒ පහ කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මාර්ග ඥානින් පහ කරන්න ඕන தත්ත්වයක් ඒක නිකන් බණ ටිකක් අහලා ආ ඇත්ත ඇත්ත කියලා නිකන් ඔළුව වනලා යන එක නෙමෙයි මාර්ග ඥානින් එයා පිළිවෙත පිරීම තුලින් සම්මා සමාධිය තුලින් මේ තුල පිලිසිඳ දැක ගැනීම තුල විරාගයට පමුණුවමින් මාර්ග ඥානින් එයා දැන ගන්නවා මාර්ගයේ තුලින් එයා තුල උපදිනවා ඥානයක් ඒ කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පිළිවෙත් පුරනකොට මේ සම්මා දිට්ඨික ශ්‍රාවකයා තුල තමා තුලින්ම දර්ශනයක් ඇති වෙනවා මේ යථාර්ථයේ පිළිබඳ අනිත්‍යතාවය දුක අනාත්මය නොඇලිය යුතු බව නොබැඳිය යුතු බව ගිලගෙන බැසගෙන නොසිටිය යුතු බව තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා ඒක මාර්ග ඥානින් වෙන දෙයක් ඒක නිකන් අහලා බණ අහලා තේරුම් ගත්තා කියලා මොකක්වත් වෙන දෙයක් නෙමෙයි එතකොට මේ මාර්ග ඥානේ උපදවා ගැනීමෙන් තමයි මේ தત્ත්වය තමා තුළ උද්ගත වෙන්නේ එතකොට මේ தત્ත්වය උද්ගත කරගන්න ගත්තේ නැත්නම් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අබබ්බෝ දුක්ඛක්ඛාය මහණෙනි දුක නැති කිරීම පිණිස ඒක සුදුසුයි කියලා මම දේශනා කරන්නේ නැහැ. දුක නැති වෙනවා කියලා මම දේශනා කරන්නේ නැහැ. එහෙමනම් දුක නැති කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන පදනමක් ලස්සන වැඩපිළිවෙලක් අපට පෙන්වුවා. ඒකට මාර්ග ඥානය අවශ්‍යයි. මාර්ග ඥානයෙන් පහ නොකරන්නේ නම් බණ ඇහුවට මන්දි ඒ දුක නැති වෙනවා කියලා මම දේශනා කළන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ වදාලා. ඒක දේශනාවක් තියෙනවා මේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සැවැත් නුවර ජේතවනාරාමේ. එතකොට මේ අනේ පිණිසිටුවරයන්ගේ ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද ඒ භාග්‍යවතුන් වහන්සේ කරා ඒ භික්ෂුව පැමිණුණා. එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේ කරා ඒ භික්ෂුව පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වැඳලා එක පැත්තකින් හිටියා. ඒ එක පැත්තකින් හිටපු ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙන්න මෙහිම කාරණයක් කිව්වා. මොකක්ද? ඉන්ද්‍රිය සම්පන්නං බුදුරජාණන් වහන්සේට ඒ භික්ෂුව කියනවා ඉන්ද්‍රිය සම්පන්නෝ ඉන්ද්‍රිය සම්පන්නෝති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ ඉන්ද්‍රිය සම්පන්නෝ හෝති මේක තියෙන්නේ ඉන්ද්‍රිය සම්පන්න සූත්‍රය මේක තියෙන්නේ මොකද්ද ඉන්ද්‍රිය සම්පන්නං ඉන්ද්‍රිය සම්පන්නං සම්පන්නෝති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ ඉන්ද්‍රිය සම්පන්නෝ හෝති ඒ ස්වාමීන් වහන්සේ විමසා ඉන්නවා මේ ඉන්ද්‍රිය සම්පූර්ණ ඉන්ද්‍රියන් නැති පුද්ගලයා සම්පූර්ණ ඉන්ද්‍රියන් නැති පුද්ගලයා කියලා කියනවා ඔන්න බුද්ධ දේශනාවේ ඉන්ද්‍රිය ඇති පුද්ගලයා කියලා කියනවා කොපමණකින් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඉන්ද්‍රිය සම්පන්න පුද්ගලයෙක් වෙනවාද එතකොට අපිට කියන්නේ ඉන්ද්‍රිය සම්පන්නයි කියන හොඳට ඇස් පේනවා නම් සාමාන්‍ය ලෝකේ විවහාරේ මොකක්ද හොඳට කන් ඇහෙනවා නම් හොඳට ගඳ සුවඳ දැනෙනවා නම් හොඳට රහ දැනෙනවා නම් හොඳට පහස දැනෙනවා නම් ඒ වගේම ඒවා හොඳට මේ මෝරලා හොඳට තියෙනවා නම් මෝරලා කියන්නේ කල්ලිකුත් වෙලා කියන එක නෙමෙයි හොඳට පේන මට්ටමින් ඇහෙන මට්ටමින් දැනෙන මට්ටමින් මේවා ක්‍රියාත්මක වෙනවා නම් අපි කියනවා බොහොම ඇස් පේන මිනිස්සෙක් කන් ඇහෙන මිනිස්සෙක් කියලා අපි කියනවා නමුත් ඉන්ද්‍රිය සම්පන්නයි කියලා අපි කතා කරන්නේ ඕකට හැබැයි මේ බුද්ධ දේශනාවේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඉන්ද්‍රිය සම්පන්නෝති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ ඉන්ද්‍රිය සම්පන්නෝ හෝති ඉන්ද්‍රිය සම්පන්නයි කියලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කතාවක් තියනවා සම්පූර්ණ ඉන්ද්‍රියන් නැති පුද්ගලයා කියලා කියනවා සම්පූර්ණ ඉන්ද්‍රියන් තියනවා ඉන්ද්‍රිය සම්පන්නයි කියන්නේ ඒකට සම්පූර්ණ ඉන්ද්‍රියන් තියනවා කියලා කතාවක් තියෙනවා මේ කොපමණකින්ද සම්පූර්ණ ඉන්ද්‍රියන් තියනවා කියලා කියන්නේ හොඳට ඇස් පේනවා නම්
පොඩි අකුරුත් කියවන්න පුළුවන් ලොකු අකුරුත් කියවන්න පුළුවන් දුර තියෙන දේත් පේනවා ළඟ තියෙන දේත් පේනවා අනේ හොඳට ඇස් පේනවා කියන අදහස තමයි සම්පූර්ණ ඉන්ද්‍රියන් තියෙන ඇස් පේන පුද්ගලයා කියලා කියන්නේ මේ අහන්නේ ඇස් පේන කන් ඇහෙන පුද්ගලයා කියලා කියන්නේ කාටද කියලා අහන්නේ ඉන්ද්‍රිය සම්පන්න පුද්ගලයා ඉන්ද්‍රිය සම්පූර්ණ පුද්ගලයා කියලා කියන්නේ කාටද කොහොම කෙනෙකුටද කියලා අහන්නේ ස්වාමිනී කොපමණකින්ද මේ තත්වයේ තහවුරු වෙන්නේ? එතකොට භාග්‍යවතුන් වහන්සේ මතක් කරන බොහොම ලස්සන උත්තරයක්. චක්කු ඉන්ද්‍රියෝ චේ බික්කු උදයබ්බයානු පස්සේ විහෙරතෝ චක්කු ඉන්ද්‍රියෝ. යම් වෙලාවක පින්වත් මහණෙනි භික්ෂුව මේ ඇසේ චක්කු ඉන්ද්‍රිය තුල චක්කු ඉන්ද්‍රියේ චේ බික්ඛවේ උදයබ්බයානු පස්සේ විහෙරන්තෝ. උදයබ්බයානු පස්සේ උදය වැය දකිනවනම් මොකේද ඇසේ ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරනවා නම් කන සම්බන්ධ ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරනවා නම් ඇස කන නාසය දිව කය සම්බන්ධ ඇතිවීම නැතිවීම උදයබ්බයානු පස්සී විහරන්තෝ ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරනවා නම් කියන්නේ මේ උදේ වැය ඒ කියන්නේ මේවා මේවා ඇතිවීම නැතිවීම කියන්නේ මේ කාලයක් වයසට ගියාම ඇස්පෙනීම අඩු වෙනවා කාලයක් යනකොට ශබ්ද ඇහෙනක අඩු වෙන උටතර කනට මොකක් දෙකක් ගහන්න ඕනේ ඒ කතා නෙමේ ඒ මොහොතේම ඇහෙන මට්ටම නාම රූප ධර්මයන්ගේ 15 නිසා පේනවා ඒක නිරුද්ධ වෙලා යනවා ඊට පස්සේ කන සම්බන්ධ නාම රූප එකතු වෙනවා එතකොට ඇහෙනවා ඒක නිරුද්ධ වෙලා යනවා නාසයේ සම්බන්ධ නාම රූප ධර්ම ඇති වෙනවා ඒ ඇතිවීම තුළ ඒක නිරුද්ධ වෙලා යනවා මේ නාම රූප ධර්මයන් පදනම් කරගෙන ආයතනයන් 15 වෙනවා නාම රූප නිරුද්ධ වෙමින් නිරුද්ධ වී යනවා කියලා ඉතාම සියුම් දැනීම සියුම් නුවණ යම් කෙනෙක් දකිනවා නම් චක්කු ඉන්ද්‍රියෝ චක්කු ඉන්ද්‍රියේ චේ බික්කු උදයබ්බයානු පස්සේ විහරන්තෝ චක්කු ඉන්ද්‍රියේ නිබ්බින්දති. එතකොට ඇස සම්බන්ධ ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් නිතර නිතර නැවත නැවත ඒක දකිමින් වාසය කරනවද ඒ පුද්ගලයාට ඇස සම්බන්ධ කලකිරීමක් ඇති වෙනවා කලකිරීමෙන් නොයල්මක් ඇති වෙනවා නොයල්ම නිසා යා ඇසෙන් මිදෙනවා මිදුන නිසා මිදුණු බවට නුවණක් පහළ වෙනවා අන්න එතන ජාතියසේ වෙලා බඹසර නිමා වෙනවා සතර මාර්ග බ්‍රහ්ම විහරණ සම්පූර්ණ වෙනවා මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙනවා මෙන්න මෙපමණකින් භික්ෂුව සම්පූර්ණ ඉන්ද්‍රියන් ඇත්තෙක් කියලා මම කියනවා. අන්න එහෙනම් ඇස්පේන මිනිස්සයාට නෙමෙයි සම්පූර්ණ ඉන්ද්‍රියන් සහිතයි කියලා බුදුදහම කතා කරන්නේ. බලන්න එක නව අර්ථ දැක්වීමක්. අපි කියන්නේ ඇස්පේන අයට, කන් ඇහෙන අයට. නමුත් බුදුදහම කියන්නේ මේ ඇසේ ක්‍රියාවලිය නාම රූප ප්‍රත්‍යයෙන් ඇති වෙනවා නැති වෙනවා. මේ ආයතන හයේම ක්‍රියාවලිය නාම රූප ප්‍රත්‍යයෙන් ඇති වෙනවා නැති වෙනවා කියන මෙන්න මේ ක්‍රියාවලිය දකින්න එක තමයි සම්පූර්ණ ඉන්ද්‍රියන් නැති පුද්ගලයා කියලා කියන්නේ. එහෙමනම් මෝරපු ඇස්පේ නැති කෙනෙකුටත් ඒ කියන්නේ ඇස්පේන එක අඩු කෙනෙකුටත් බය නැතුව කියන්න පුළුවන් සම්පූර්ණයන් ඉන්ද්‍රියන් නැති පුද්ගලෙක් කියලා. ඒ වගේම තමයි උත්තර ඇස්පේන මිනිහෙකුටත් සමහර තැන්වලදී කියන්න බෑ බොහෝ පරිපිරිසකට කියන්න බෑ සම්පූර්ණ ඉන්ද්‍රියන් නැති පුද්ගලයෙක් කියලා. මොකද බුදුදහමක ඉන්ද්‍රියන් නැති පුද්ගලයෙක් කියලා කියන්නේ ඉන්ද්‍රිය සම්පන්නෝ කියලා කියන්නේ චක්කු ඉන්ද්‍රියේ චේ බික්කු උදයබ්බයානු පස්සේ විහරන්තෝ චක්කු ඉන්ද්‍රියේ නිබ්බින්දති. ඇසේ උදයවැය නාම රූප ධර්මෙන් ගැතිවීම නැතිවීම තමා තුළ ප්‍රත්‍යක්ෂ වුණොත් එතන තමයි ඉන්ද්‍රිය සම්පන්න භාවය ඉන්ද්‍රිය සම්පන්න ස්වභාවය තහවුරු වෙන්නේ. එබඳු ස්වභාවයක් තහවුරු කරගන්නේ නැතුව කිසිම අයුරකින් ඉන්ද්‍රිය සම්පන්න වෙන්න බෑ. අන්න එයා තමයි සැබෑ සුවපත් ශ්‍රාවකයා කියලා කියන්නේ. එබඳු සුවපත් භාවය වයෝවෘද්ධ පුද්ගලයෙකුටද උපදවා ගන්න පුළුවන්. සැබෑ බුදුදහමේ කතා කරන සුවපත් භාවය යෝන් වියේ ඉන්න හොඳට ඇස්පේන කෙනෙකුටද උපදින් නැති වෙන්නත් පුළුවන්. එහෙමනම් අවබෝධය නිර්වාණය කියන ස්වභාවය මේ ආයතන හය තුලින් අත්දකින ලෝකය තුලින්ම අනුපස්සනා කිරීම තුළ උද්ගත වන තත්ත්වයක් විනා වෙනත් ක්‍රමවලින් උපදින තත්ත්වයක් නොවන බව අපට මේ දේශනා කීපය තුළින්ම ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. ඒ පැහැදිලි වීම තුළ තහවුරු වෙච්ච ශ්‍රාවකෙක් විදියට සදාතනික නිවීම පිණිස මේ දේශනා උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා.
පින්වත්නි අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ ඌරාපොළ මීවිටි ගම්මන අංක 9 B පදිංචි ලිපිනේ පදිංචි කාන්ති වික්‍රමසිංහ මහත්මිය සමන්ත පෙරේරා මහත්මයා දේශිනී මේදිනී කියන දියණිවරු දිනේෂ් ඉන්දික කාලිංග සුරේෂ් බෑනාවරු දුලින්සා මිතුලි ඩයස් කියන මිනිබිරිය සදෙව් යුහස් සමරතුංග කියන මුණුබුරා ඇතුළු පින්නතුන් එකතු වෙලා දායකත්වය දරනවා කාන්ති වික්‍රමසිංහ මහත්මිය ප්‍රදාන හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත්භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය ලෝකාර්ථ සංසිද්ධිය අපි හැම දිනාම එකතු වෙලා ප්‍රාර්ථනා කරනවා ඒ සියලු දෙනාටම ජීවිත අවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා. කාන්ති වික්‍රමසිංහ මහත්මියගේ මියගිය මෑණියන් වන කමලා වික්‍රමසිංහ මහත්මිය පරලෝ සැපත් වී වසර 20ක් ගත වීම නිමිත්තෙන් එතුමියට අනුමෝදනා කිරීමටත් එම මෑණියන්ටත් පරලෝ සැපත් විල්ප්‍රටන් වික්‍රමසිංහ පියතුමාට අනුමෝදනා කිරීමත් නන්දනී සුජාතා වික්‍රමසිංහ සහෝදරියටත් ඒ කරුණාරත්න හර්මන් පෙරේරා ඥාති සහෝදරයන්ටත් සමන්ත පෙරේරා මහතාගේ නැසීගිය පියාණන් වන පර්සි පෙරේරා මහත්මාටත් නැසීගිය කරුණා ඒකනායක මෑණියන්ටත් නැසීගිය නලින් කරුණාජීව ඥාති සහෝදරයා සහ දායකත්වයේ දරන සියලු දෙනාගේ නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා භවගාමී සසර සුවපත් වේවා ඊටාම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අදිෂ්ඨාන කරනවා නිට්ටඹුව පොල්හේන පාරේ පදිංචි රන්දුණු සුනිල් සමරතුංග සහ සමන්ති ලියනාරච්චි යන අයගේ දෙමව්පියන්ටත් ඥාතීන් වන නැසීගිය යසරත්න සමරතුංග එවගේම හිල්ඩා සමරතුංග සිරිල් ලියනාරච්චි නිශ්ශංක බටුවන්තුඩාව සංජීව ලියනාරච්චි යන අයටත් අනුමෝදනා කරන්නට යැත්තු බලාපොරොත්තු වෙන හැම දිනාටම අනුමෝදනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. කාන්ති වික්‍රමසිංහ මහත්මියගේ සහෝදර සහෝදරියන්ටත් ඔවුන්ගේ පවුල්වල දරු මුණුබුරන් ඇතුළු හැම දිනාටමත් සමන්ත පෙරේරා මහත්මා සහෝදරයා සහෝදරියන් සහ ඔවුන්ගේ දරු මුණුබුරන් ඇතුළු සියලු දෙනාටම මේ කුසල් නිදුක් නිරෝගී සුව දිගාසිරි පිණිස හේතු වේවා. කටාන කඳවල පවුලේ දෙමව්පියන් සහෝදර සහෝදරයන් ඇතුළු ඔවුන්ගේ දූ දරුවන් හැම දිනාටත් නිට්ටඹුව පවුලේ දෙමව්පියන් සහෝදර සහෝදරයන් ඇතුළු හැම දිනාටමත් කාන්ති වික්‍රමසිංහ මහත්මියගේ සහ සමන්ත පෙරේරා මහතාගේ මිනිබිරිය සහ මුණුබුරා වන ඒ මුලින් නම් සඳහන් කළ දරුවන් දෙදෙනාටද නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තියෙනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් ප්‍රඥා නාලිකාවේ ධර්ම දේශනා කරන සියලු ස්වාමින් වහන්සේලාටත් ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් මේ කුසල් ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිසම වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ධර්ම ශ්‍රවණය කරපු ලොකු කුඩා හැම දිනාටමත් සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් අමා නිවන් පිණිසම හේතු වේවා කියන අදිෂ්ඨානය ඇතුව දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ලැබේවා කියන අදිෂ්ඨානයෙන් ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මම් පරම්ති දේශඛයෝ නිබ්බානං